හිරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මොකද්ද මේ නටන පිස්සුව ඔව් අපි දන්නවා හිරු ටීවී සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර දැන් පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඉතින් මේක දැන් ලව් ගින්නක් වගේ යනවා මේක දැන් ICC එකටත් ගිහිල්ලා ඒෂියා ක්‍රිකට් කවුන්සිල් එකටත් ගිහිල්ලා මේක දැන් හැම තැනටම මේ ප්‍රශ්නේ ගිහිල්ලා තියෙනවා ඉතින් මාධ්‍ය බැලුවොත් එහෙම සෝෂල් මීඩියා බැලුවොත් එහෙම මේ ප්‍රශ්නේ ගැන තමයි කතා වෙන්නේ ඉතින් මට තේරෙන්නේ නැහැ කවුද හරි කවුද වැරදි කියලා ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ගත්ත තීරණය අපි දන්නවා 15 වෙනිදා ඒගොල්ලෝ මොකද්ද කරේ ඒගොල්ලෝ තීරණයක් ගන්නවා හිරු එකට කිසිම ඇක්සස් එකක් දෙන්නේ නැහැ හිරු එකට කිසිම තරගයක් අවක් ගන්න කිසිම ප්‍රෙස් කොන්ෆරන්ස් එකකට සහභාගී වෙන්න කිසිම ඉවෙන්ට් එකකට ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කොනෙක්ෂන් කිසිම ඉවෙන්ට් එකකට එන්න ඉඩ දෙන්නේ නැහැ ඒගොල්ලෝ ඇක්සස් එක නැති කරලා දානවා හිරු එකට වාරණයක් පනවනවා හිරු එක බෑන් කරලා දානවා ඉතින් මේ දේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කරන්නේ එතකොටම අපි දන්නවා මේ හිරු එකෙන් ගහනවා චාමිකට විරුද්ධව නිවුස් එකක්. ඒතර චාමික මේ අපි දන්නවා ACC Men's Emerging Team Asia Cup එක පැවැත්වෙනවා. ඒකේ තරගවලිය යන අතරතුර මෙයා හෝටල් රූම් එකෙන් එළියට ගිහිල්ලා බර්ත්ඩේ පාටි එකට ගිහිල්ලා රැවෙලා ආවා කියලා තමයි හිරු එකෙන් කියන්නේ. එතකොට ටීම් එකේ තියෙන ඒ ප්‍රොටෝකෝල්ස් ඒ ආකෝම් බිඳලා තියෙනවා. එතකොට කර්ෆියු ටයිම් එකෙන් පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි මේ හිරු එකෙන් කියලා තියෙන්නේ. හැබැයි ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් ඩිනයි කරනවා. ඒගොල්ලෝ කියනවා මේක වැරදි නිවුස් එකක්, බොරු නිවුස් එකක්, සංස්කරණය කරපු නිවුස් එකක් තමයි මේ හිරු එකෙන් ගහලා තියෙන්නේ. එහෙම කිසිම දෙයක් උනේ නැහැ. ඒක ගැන වීඩියෝයක් අපි ඊදවසෙත් කරා. එතකොට එතන ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියනවා චාම්මික් කරුණාරත්න බර්ත්ඩේ පාටි එකට ගියා. එයාගේ යාළුවෙක්ගේ මොකද එයාට ඉන්විටේෂන් එකක් හම්බෙච්ච හින්දා කර්ටසි එකට තමයි එයා ගියේ. එතකොට එයා ටීම් මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරා. ටීම් මැනේජ්මන්ට් එකට කිව්වා එයා මෙන්න මෙහෙම පාටිකට යනවා කියලා. එතන අවසරය අරගෙන තමයි එයා ගියේ. අවසරය අරගෙන ගිහිල්ලා එයා ටීම් එකේ ඒ ප්‍රොටෝකෝල්ස් ඒ කට් ඔෆ් ටයිම් එක කර්ෆ්‍යූ ටයිම් එකට කලින්ද මම කලින් කිව්වා කර්ෆ්‍යූ ටයිම් එක 11 කියලා හිතමු. එතකොට ක්‍රීඩකයනේ 11 වෙනකන් එළියේ ඉන්න පුළුවන්. ඔය කර්ෆ්‍යූ ටයිම්ස් වෙනස් වෙනවා. ඒගොල්ලෝ ඉන්ටර්ෂාට් ටුවර්ස් ගියාම ඩොමෙස්ටික් තරඟවල ක්‍රීඩා කරද්දී ඒ වගේම මැච් ඩේ එකකදී කර්ෆ්‍යූ ටයිම් එක, එතකොට නන් මැච් ඩේ එකකදී කර්ෆ්‍යූ ටයිම් එක මේ වගේ වෙලාවල් වෙනස් වෙනවා. එතකොට ඒ වෙලාවල් අපිට හරියටම කියන්න බෑ. හැමදාම 10 නම් මේක 10යි කියලා. 11 නම් 11 කියලා. අපිට එහෙම කියන්න බෑ. ටයිම් එකක් ඒගොල්ලෝ සෙට් කරලා ඇති. ඒ ටයිම් එකට කලින් චාමික අවයි කියන එක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් කියන්නේ. ඒතකොට ඒගොල්ලෝ කියනවා හිරු එකෙන් මේ වැරදි නිවුස් එකක් ගැහුවා කියලා. ඒතකොට හිරු එක බෑන් කරන ප්‍රධානම හේතුව තමයි හිරු එකෙන් හැම වෙලේම ප්ලේයර්ස්ලාව ක්‍රිටිසයිස් කරනවා. ප්ලේයර්ස්ට වැරදි විදිහට කතා කරනවා, වැරදි ප්ලේස් එක වැරදි හොයනවා. ඒව හොයලා මාධ්‍යයට දානවා. තුන් ඒකෙන් ප්ලේයර්ස් ඩිමොටිවේට් වෙනවා. ප්ලේයර්ස් මේව දකිනවා. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කීර්ති නාමයට හානියක් ඇති වෙනවා. ඒ වගේම ප්ලේයර්ස්ලාට හානියක් ඇති වෙනවා කියලා තමයි හිරු එකට මේ වාරණය දැම්මේ. එතකොට දැන් මේ වාරණය දැම්මට පස්සේ අපි දැක්කා හිරු එකෙන් කම්ප්ලේන් කරලා තිනවා ICC එකට ලියුමක් යවලා තිනවා හිරු එකෙන් ICC එකට යවලා තිනවා. ICC එකේ ක්ලෙයාට තමයි මේ ලියුම යවලා තියෙන්නේ. හෙඩ් ඔෆ් මාකටිං ඇන්ඩ් කමියුනිකේෂන් තමයි ක්ලෙයා. එතකොට ක්ලෙයාට ඒගොල්ලෝ මේ ලියුම යවනවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ කවුද හිරු කියන්නේ මොන වගේ කම්පැනියක්ද කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට ඒගොල්ලෝ කියනවා එකපාරටම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් දැනුම් දීමක් තොරව ඒගොල්ලන්ට බෑන් එකක් දාලා තිනවා. ඒගොල්ලන්ට තරඟ කව ගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට යන්න දෙන්නේ නැහැ කියන එක කියලා තිනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මේක වැරදි. ඒ ලෙටර් එකේ මේගොල්ලෝ කොපි කරලා තිනවා, CC කරලා තිනවා. ICC එකට අමතරව ඒෂියා ක්‍රිකට් කවුන්සිල් එකේ වගේම ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් මිනිස්ටර්. එතකොට මේ ප්‍රශ්න ගැන ස්පෝර්ට්ස් මිනිස්ටර් කතා කරනවා. එයා කියනවා මේ දේ ගැන පුළුල් පරීක්ෂණයක් කරනවා, හොයලා බලනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ එහාට මෙහාට යනවා. ඒ වගේම ඊයේ දවසේදී තවත් නිවුස් එකක් දාලා මේ චමුදිත උදේ කියනවා හිරු එකෙන් කෝල් කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. එතකොට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ශම්මි සීලාට තමයි කතා කරන්න. සභාපති ශම්මි සීලාට කතා කරද්දී ශම්මි සීලා කියනවා ඕගොල්ලෝ අපේ ප්ලේයර්ස්ට ගහනවා කියලා හැම වෙලේම. එතකොට ඕක තමයි කියන්නේ ප්‍රධානම හේතුව. ඕගොල්ලන්ට අපි බෑන් එකක් දාලා තිනවා, ඕගොල්ලන්ට එන්න බෑ. මොකද ඕගොල්ලෝ අපේ ප්ලේයර්ස්ට හැම වෙලේම ගහනවා, ප්ලේයර්ස්ට ගහන එක තමයි කරන්න කියලා. හැබැයි එතනින්ම මේගොල්ලෝ කියනවා අපිට කිසිම ලිඛිත දැනුම් දීමක් කරලා නැහැ කියලා. හිරු එකෙන් කියලා කිසිම ලිඛිත දැනුම් දීමක් කරලා නැහැ කියලා. එතකොට සම්මි කියනවා නෑ ඔයගොල්ලන්ට කිසිම ලිඛිත දැනුම් දීමක් කරන්න ඕනේ නැහැ, එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයා ඕනනම් උසාවි යන්න, උසාවි ගිහිල්ලා මෙහෙම කරන්න බෑ කියලා කියන්නේ කියන එක සම්මි සිල්ලා කියනවා. එතකොට අරගොල්ලෝ කියනවා හරි අපි ඒක බලාගමු කියලා. ඉතින් චමුදිත පොඩි දැන් චමුදිත දන්නවනේ කොහොමද ඔක එක්ස්ප්ලেইন කරද්දී චමුදිත කියනවා මම මේ ටික පොඩ්ඩක් ලියාගත්තා. එතකොට චමුදිත කියනවා අපි බලලා තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට්
සභාපති ශම්මිසිල් වගේ පවුලේ ක්‍රීඩාවක් බල්ල තියෙන්නේ. එහෙම නැතුව මේ අපේ කාගවත් ක්‍රීඩාවක් නෝ කියන්නේ රටේ මිනිස්සු බලන ක්‍රීඩාවක් නෝ. අපි මෙච්චර කාලයක් බල්ල තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ශම්මිසිල් වගේ පවුලේ ක්‍රීඩාවක් තමයි අපි බල්ල තියෙන්නේ කියන එක එයා කියන ඉවස් කියන අපි ගාල්ලේ ග්‍රවුන්ඩ් එකට මෙමේ ගිහිලා තින්නේ ශම්මිසිල් වගේ පවුලේ අයත් එක්ක සෙල්ලම් කරන පවුලේ ක්‍රීඩාවක් බාන්න තමයි ගිහිලා තින්නේ කියලා කියනවා. ඉතින් මේකළු මේ කියන්න හදන්නේ ක්‍රිකට් එක දැන් මේ ශම්මිසිල්ලට අයිති වෙලා තියෙන ශම්මිසිල්ලට ඕන ඕන විදිහට තමයි අතිරණ ගන්න. එතකොට අපි මෙච්චර කාලයක් මේ බල්ල තියෙන අපි ගාල්ලට ගිහිලා බල්ල තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නෙවෙයි ශම්මිසිල් වගේ පවුලේ ක්‍රීඩාවක් තමයි බල්ල තියෙන්නේ කියලා එතන චම්දුත කියනවා. එතකොට ඒ වගේම චම්දුත කියනවා ශම්මිසිල්ව සෙල්ලම් කරන විදිය බලන්න අපි කැමරාව අරන් ගාල්ල ක්‍රීඩාංගණයට ගියේ නැහැ කියලා එයා කියනවා. ඒ වගේම මෙතන පොඩ්ඩක් මම දැන් චම්දුර අර කොච්චර පණ්ඩිතයෙක් වුණත් මම දැන් එයා දන්නේ නැහැ ප්ලේ කරන ප්ලේයර්ස්ලා වත් වෙන චම්දුර කියනවා අපි ගියේ වනිදු බෝල් කරනවා බලන්න දිමුත් බට් කරනවා බලන්න ඒ වගේම කුසල් මෙන්ඩිස් තියා බලන්න. ඒක නිසා ඒක බලන්න යන ශම්මිසිල් වගේ උනත් කාගේවත් අපිට අවසරයක් අවශ්‍ය නැහැ කියලා කියනවා. ඉතින් මම හිතන්නේ වනිදු ක්‍රීඩා කරන්නේ නැහැ කියලාත් චවුද දන්නේ නැහැ. එතකොට චවුද මේ වගේ මාධ්‍ය ඉස්සරහා වැඩා වගේ කතා කරන කලින් මම හිතන්නේ චවුද ඒකත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ කවුද ප්ලේ කරන්නේ කියලා. එතකොට වනිදු බලන්න යන්න ගාලට යන්න ඕනේ නැහැ. වනිදු දැන් වයිෆ් එක පොඩ්ඩක් අවුට් යනවා, අවුටින්ග්ස් යනවා, ට්‍රිප්ස් එහෙම යනවා. එතකොට වනිදු බලන්න ඕන නම් මම හිතන්නේ කැමරා උස්සගෙන හිරවගෙන් කරන්න ඕනි. වනිදු පස්සෙන් යනවා. එහෙම නැතුව ගාලට ගිහලා වනිදු බෝල් කරන්න බාන්න වෙන්නේ නැහැ. මොකද වනිදු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් අර කොච්චර පණ්ඩිතයෝ වගේ කියෙව්වත් මම දැන් මේවත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ පොඩ්ඩක් කවුද ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කියලා අඩු ගන්න දන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව ඔය වැඩේ කරලා හරියන්නේ නැහැ කියලා චමුදිරත් කියන්න ඕනේ. ඉතින් චමුදිත කියනවා ඔව් මේක ශම්මිතන් ඉන්නේ ආයේ ක්‍රීඩාවක් කියලා. එයා ක්‍රීඩාවක් නෙමෙයි මේ වගේ කතන්දර ගොඩක් එයා කියනවා. ඒ වගේම කියනවා මේ මාධ්‍ය එළියට දාන්න ප්ලෑන් එක හදපු වෙලාවේ ටීම් එක හදන්න ඒ කාලය වැය කරා නම් කොච්චර වටිනවද කියලා තියාගෙන අපිට ක්වොලිෆයර්ස් ගහන්න වුණා. ඒ කතන්දර කියන ඉතින් ඒ ටීම් එක හැදුවා නම් ওই මාධ්‍යට ගහින් නැතුව මාධ්‍ය එළියට දාන්න ප්ලෑන් ගහන්න නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක හදන්න ප්ලෑන් එකක් ගැහුවා නම් ඔය කිසිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ලංකා ක්‍රිකට් එකේ තවත් හොඳ විදිහකට යයි කියන එක තමයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම එයා කියනවා ශම්මි හිතන් ඇති කියලා එයා මේ සර් ගාෆිල් සූබර්ස් වගේ අර්ජුන රණතුංග වගේ කෙනෙක් කියලා. ඒක නිසා අපි යන්නේ එයාව බලන්න කියලා හිරුවකින් එනවා ඇති කියලා එයාව මේ බලන්න. මොකද එයා හිතන් ඉන්නේ එයා හරි ලොකු චරිතයක් කියලා ගාෆිල් සූබර්ස් අර්ජුන රණතුංග වගේ ලොකු චරිතයක් කියලා. ඊට පස්සේ සමුද කියනවා නෑ ඔයාව බලන්න නෙවෙයි අපි එන්නේ, ඔයා ගහනවා බලන්න නෙවෙයි අපි එන්නේ. ඔයා ගහනවා බලන්න නම් අපි මේඩ්ලන් ක්‍රෙසන්ට් එකට තමයි එන්නේ. අපි දවසක එතනදි හම්බෙමු. අපිට ඔයා ගහන විදිය බලා ගන්න පුළුවන්. එතෙන්ට ආවත් නැතුව ගාල්ලට ගිහිල්ලා අපිට ඔයා ගහන විදිය බලා ගන්න බැහැ කියලා. ඉතින් අහනවා ක්‍රිකට් වල පේටන් බලපත්‍රය කවුද දුන්නේ කියලා. තෝ ක්‍රීඩා ඇමති මේකට තීරණයක් ගන්න ඕනේ. ක්‍රීඩා ඇමති මේකට මැදිහත් වෙලා ක්‍රීඩා ඇමතිගේ පැත්තෙන් මේ දේ පොඩ්ඩක් බලන්න ඕනේ කියන එක චවුදිත කියනවා. ඉතින් කාලෙන් කාලෙට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා ඇතුලේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේම මේ අර්ජුන රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් එක පැටලෙනවා. එතකොට ක්‍රීඩා ඇමති ශ්‍රී ලංකා ක්‍රිකට් එකයි පැටලෙනවා. දැන් ඔන්න පටන් අරන් හිරු එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් එක පැටලෙන. ඉතින් මේ හැමෝම පැටලෙනවා. අවසානයේදී අර අපි ගෙදර ඉඳන් මේවා බලන මිනිස්සු මේ මාධ්‍ය සම්දර්ශන අපිත් බලබල ඉන්නවා. නමුත් අපිට වැදගත් වෙලා තියෙන මේ ක්‍රීඩකයන්ව ක්‍රීඩකයන් කොහොමද ක්‍රීඩා කරන්නේ තරග දිනවන එක විතරයි අපිට වැදගත් වෙන්න ඕනි. ප්‍රේක්ෂකයන් විදිහට අපිට වැදගත් වෙන්න ඕනි ඒක. එතකොට මේ ඩ්‍රාමා හැම දෙයක්ම නතර කරලා මේගොල්ලෝ මේ කරන ඩ්‍රාමා ඔක්කොම නතර කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් එක හදන්න බැලුවා නම් මම හිතන්නේ ඒක එක ඇත්තටම ගොඩක්ම තමයි මාධ්‍ය උනත් කරන්න ඕනි. දැන් මේ සිරු කියලා කියන්නේ පිළිගත් මාධ්‍යයන් ගොඩක් ලොකුවට සමුදිතරල එහෙම ගොඩක් ලොකු පම්පොරි ගහනවා. එතකොට හිරුවකෙන් මොකද කරන්න ඕනේ? හිරුවකනුත් මේ ක්‍රිකට් එක ගොඩ ගන්න ප්ලෑන් එකක් තමයි ගහන්න ඕනේ. එහෙම නැතුව හැමදාම ප්ලේයර්ස්ට ගහ ඒ ප්ලේයර්ස්ව ඩිමොටිවේට් කර කර හරි ෆැක්ට් එකක් නොදැන ඒව දේව ගැන කතා කරන එක හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මේ වගේ තීන්දුව తీරණ ගන්න එකත් මේ වගේ ක්‍රියාමාර්ග ගන්න එකත් ඒකත් වැරදි. ඉතින් අර හරි විදිහට අපිට කවුද හරි කවුද වැරදි කියලා මෙතන කියන්න බැහැ. නමුත් මේ ප්‍රශ්න නැතිව තියෙනවා නම් ඒක ප්ලේයර්ස්ට හොඳයි. මොකද අවසානයේදී මේක ප්ලේයර්ස්ට ඩිෆෙක්ට් වෙනවා. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක දැන් අපි දන්නවා ඉස්සර ශම්මිසිල්ලලා ඒ කට්ටියම කියනවා මේ අර්ජුන රණතුංග මෙතන කෝටි ගාණක් සල්ලි තියෙන එක ගන්න බලාගෙන ඉන්නවා කියලා. එතකොට අර්ජුන කියනවා මේගොල්ලන්ට මෙච්චර සල්ලියක් හම්බෙලා තියෙනවා මේ සල්ලි වලින් මෙයා මොකද්ද කරන්න කියලා අහනවා. එතකොට නොයෙකුත් මේ කතන්දර එහාට මෙහාට යනවා, ඩ්‍රාමා එහාට මෙහාට යනවා. ඉතින් බලමු ඔය හැමදේම මොන දේ වුණත් අවසානයේදී තැලෙන්නේ ක්‍රීඩකයන්. මොකද
මතර ගිහිල්ලා සෙල්ලම් කරන්න ඕනේ ක්‍රීඩකයන්. අවසානයේදී බැනුම් අහන්නේ ක්‍රීඩකයන්. මැච් වැරදුනාට පස්සේ බැනුම් අහන්නේ ක්‍රීඩකයන්. මොකද සම්මිට කවුරු පින්ටෝ කියලා කියන්නේ නැහැ. රසුන්ට තමයි හැමෝම පින්ටෝ කියලා කියන්නේ. තවත් ඔය පාලක මණ්ඩලෙ ඉන්න කාටවත් බයිරංග කියලා කියන්නේ නැහැ. වන්දුන තමයි එහෙම කියන්නේ. ඉතින් මේ වගේ දේවල් වල වුණත් අවසානයේදී බැනුම් අහන්නේ ප්ලේයර්ස්. ඉතින් බලමු මේ ප්‍රශ්නෙට මොන වගේ විසඳුමක් හම්බ වෙයිද කියලා.